එවකට සිටපු අමාත්‍යවරයා විසින් බිලියන 11ක පමණ මුදලක් සංස්කෘතික අරමුදලෙන් අවභාවිතා වෙලා තියෙනවා කියලා ඒක නිවැරදි මිලියන 50ක මහභාණ්ඩකාරයන් මුදල් ගැනීමට සිදු වෙලා තියෙන ද කනගාටුදායක තත්ත්වයක්. මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය ප්‍රතිසංවිධානය කරලා 2021 22 වසරවලදී නැවත වරක් සංග සම්පූර්ණ ටෙලිගම්මානයක් උද්‍යානයක් කිරීමේ වැඩපිළිවෙලට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබලා දීලා තිබෙනවා. ජාතික පාසල් 350,000 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. කිසිම ජාතික පාසලක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකවත් නැති පාසල් 123ක් තෝරාගෙන තිබෙනවා. 1968 අංක 15 දරන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාපනත සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඉදි අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට සහ එම ස්ථානය නැවත සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධනය කිරීම සංස්ථාවට බලය හිමිවන යෝජනා කිහිපයක් ඇතුළත් වෙනවා. ඒ යටතේ අනවසර ඉදිකිරීම සහ සංවර්ධනය කිරීම සඳහා වන පැමිණිලි විභාග කිරීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමට සහ තීන්දුව ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසෙනවා. දැයි දරුවන් 60,000කට දේශපාලන පක්ෂ ભેද බලන්නේ නැතුව රැකියා ලබා දීම වැඩසටහනක් ක්‍රියාත්මක කළා. එම දරුවන් වෘත්ති අභිමුඛ පුහුණුවන්ට යොමු කර තිබෙනවා. දැනට 38,000ක් බඳවාගෙන තිබෙනවා. ලක්ෂයක් දක්වා වැඩි කරන්නට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරලා තිබෙනවා. මානව සම්පත් සංවර්ධන සැලැස්ම දිගු කාලීන සහ මධ්‍ය කාලීන සංවර්ධන සැලැස්මක් හැටියට ඉදිරි කාලෙදී මේ රටේ ක්‍රියාත්මක කරන්නට කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. ළමා ලේකම් කාර්යාලයේ නාමයෙන් එහි කර්තව්‍ය නිසලස නිරූපණය වෙන්නේ නැහැ කියන චෝදනාවක් තිබුණා. ඒ නිසා මේ ලේකම් කාර්යාලයේ අරමුණු සහ කාර්යයන් නිසලස නාමයේ නිරූපණය කර ගැනීම සඳහා මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ ජාතික ලේකම් කාර්යාලය ලෙස එහි නම වෙනස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.